नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु सत्यांग सियलु दुखिन मिदीमट मे लोवट पहल वी वदालावु बुद्ध पियाणन् वहन्सेट नमस्कार करमु। नमस्कार वेवा अति उत्तमनीय पंसीय पनस जातक पुत्र वहन्सेगे तिस हतरवेनी मत्स्य नतहोत् मच्च जातक देशनाव। नमं सीतं नमं उन्हं नमं जालस्मि बाधनं यंच मं मन्यते मच्चे अन्यं सोरति आगतोति। शीतल मानो पिलाई उष्णय मानो पिलाई दलहे बंदी मद मानो पिलाई यम हे किं मानो लकिन मैसिन हे विन मैसिन नक्षंधा कामरति पिनिस गेय सीताई द एम मा पिलाई नोए कैमति वलिंग युतु लोक सत्तया तमं कैमति देवाल सोयागने आनो हेम लोक एक कैमति वे युतु आशा कल युतु में धर्मे वित आशावें कैमत्तें में मोहते समीप वसितिन वासनावंत पिंगवत्नी अभितें गातावक श्रवने करा ही अरत्यात श्रवने करा मच्च जातक देशनाव ही वचनार्थे बैलवत नमं सीतं नमं उन्हं मे मत्स्यो नत्तं मालु दियन गोडगत्ताम ए मालुंट सीतलाय वतुरट गियपुहाम उनुसुम मे मालवेक प्रकाश करनवा मे दियन गोड ऐल्ला दम्मड सीतलाय ए सीतलवत एहेम नत्तं गिनी आगुर वाले दें पीछे ने वेनवा इतने कोटे लेबे ने उन्नु समावत मारे पीड़ा आवक ने मी नमांग जाल अस्मी बाद ना मैं दले बंदीच्छे का मारे दुखा कने मी मारे दुखा कने मैंने किसी दे आने मी माँ मैं विधिर मेरी लगी हाँ मगे सुंदरो बिरिंदर मगे मालू देने हितान न पुलवां माँ वेने කෙනෙක් එක්ක ගියා කියලා වෙන තවත් මාළු දෙනෙක් එක්ක ගියා කියලා හිතන්න පුළුවන් කියලා දුකටපත් වෙනවා තමන්ගේ මාළු දෙන ගැන දුකටපත් වෙනවා මේ මාළු දෙනට මේ විදිහ දුකක් ඇති වෙයිද අනේ දුකයි මට තියෙන්නේ කියලා මේ මාළුවෙක් අඬනවා මෙහි අතීත කතාව වර්තමාන කතාව තුළ තමයි පින්වත්නි මේ මාළුවාගේ කතන්දරය අපට देख गान पुलवांग मिलने पिंगवात ने सियाल दत्त बुद्ध प्यान नुहान से तमाय ये दानने उन्हान से प्रकाश कर विधियत अपि ऐया स्वया बलमु पिंगवतुने महाकारण के बुद्ध प्यान नुहान से में श्री सद्धर में ये केतु वो बुद्ध प्यान नुहान से एक कालेक सवैतनुवर जेतवनारामे वडवासे करनवा ओय कालेक भिक्षुन वहांसे केनेक शासने उकटली वेला काले गत करनवा किला बुद्ध पियाणन वहांसेट दनगन्न हंबेनवा ए भिक्षु अनित भिक्षुन विसिन कैदवगन आवट पस्से बुद्ध पियाणन वहांसे विमसनवा महान किमद ओब उकटली वेला ए वेलावे में स्वामीन वहांसे प्रकाश करनवा बुद्ध पियाणन वहांस मगे कलिम बिरिंद मट हरिम स्नेहांतई ऐ पेली मद मट नितर मतक्केनो अने ए सेनेहस मट कडागंड बै ए सेनेहस मतक्केला तमाई ए स्नेहनीय बंधुम तमाई मट मे पैविद जीविते बाधके वेला तीयन्ने मट मे पैविद जीविते सित्तलीमें वासे करंड बैरी अगे ए सेनेहस केला प्रकाश करनवा ओवेलाय बुद्ध पियाणन् वहांसे महा करुणावें महा दयावें
මේ භික්ෂුවගේ හිත පිණිස අසන අපගේ හිතසුව පිණිස මේ ජාතක දේශනාව කරනවා මහණ ඇය ඔබට අනර්ථකාරී ඉස්සරත් ඇය නිසා ඔබ මැරෙන්න ගියා මම නිසා ඔබ බේරුණේ කියලා ප්‍රකාශ කරාම අනේ භික්ෂුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ඒ අතීත කතාව දේශනා කරන්න කියලා බුදු පියාණන් වහන්සේ ඒ මොහොතේදී මෙහි අතීත කතාව දේශනා කරනවා ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ඒ රජදරුවන්ගේ පුරෝහිතතුමා මෙසමයේහි ඒ ගංගාවේ මාළු අල්ලන දීවරයෝ දවසක් ඒ මාළු අල්ලන දැල දාලා තියෙන වෙලාවේ එක් මස්සෙක් හා ඒ මස්සෙ දේනුම බොහොම ආදරෙන් ක්‍රීඩා කරමින් මේ ජලයේ ඉදිරියට ඇදෙනවා ජලයේ ඉදිරියට පීනාගෙන මේ රතේ කීඩාවෙහි යෙදෙන මේ මාළුවා හා මාළු දෙන අතර මාළු දෙන තමයි කලින්ම යන්නේ මාළුවා පස්සෙන් යනවා මේ මොහොතේදී දැලක ඉව වැටිච්ච මාළු දෙන වහාම හැරිලා ආපහු ආපස්සට පීනනවා මේ මාළු දෙන පිළිබඳ ආදරයෙන් මුලා වෙලා ඉන්න මේ මාළුවාට මේ සංඥාවක් දැනෙන්නේ නැහැ ඔහු ඉදිරියට යනවා දැලේ බැඳෙනවා දීවරයොත් මේ මාළුවාව අල්ලගන්නවා අල්ලගෙන මරන්නේ නැතුව වැල්ලේ දාලා තියනවා ඔය වෙලාවේ අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ කියන්නේ පුරෝහිතයන් වහන්සේ පිරිස පිරිවරාගෙන ඒ වැල්ලට එනවා ඒ මොහොතේදී ගඟේ නෑමේ අදහසින් බෝධිසත්වයන් වහන්සේට මේ මාළුවා කරන ප්‍රකාශය ඇහෙනවා අපේ කලෙන් දක්ව ප්‍රකාශය කරමින් මේ මාළුවා ඉන්නවා අනේ මේ උල් වලින් ඇනෙන එක ගින්නේ පිච්චෙන එක දැලේ බැඳිච්ච එක වතුර නැතුව මෙහෙම වැල්ලේ ඉන්න එක මට දුකක් නෙමෙයි මට තියෙන එකම දුක මගේ මාළු දෙන මං වෙන මාළු දෙනක් එක්ක ගියා කියලා හිතයි අය දුකටපත් වේ කියන දුක තමයි මට තියෙන්නේ කියලා මේ කරන ප්‍රකාශය වෙනවා මේ පුරෝහිතතුමා සියලු සත්වයන්ගේ වාසා දන්නවා ඒ නිසා මේ මාළුවා කරන ප්‍රකාශය අහලා කල්පනා කරනවා මේ විදියට කාමයෙන් මිය ගියොත් නම් මේ මාළුවා අනිවාර්යයෙන්ම නරකයට තමයි යන්නේ මා විසින් මොහොත පිහිට වෙන්න ඕන කියලා කල්පනා කරලා අර දීවරයන්ගෙන් අහනවා දීවරයනි අපටද ආහාරයට ගන්න මාළියෙක්වත් ලැබෙන්නේ නැද්ද කියලා දීවරය ප්‍රකාශ කරනවා පුරෝහිතතුමනි මේ මොනවා කියනවද ඔබට කැමති මාළුවෙක් ගන්න අපට වෙන මාළුවෙක් එපා එහෙනම් ආන් අර මාළුවා දෙන්න කියලා මේ අඬමින් ඉන්න මාළුවා පෙන්නනවා ඒ මාළුවා ලැබෙනවා ඉතින් විශාල මස්සෙක් මේ මස්සයා අත් දෙකෙන්ම උස්සන් ගිහිල්ලා බෝධිසත්වෝ ගඟ ළඟට ගිහිල්ලා මේ මස්සයාට ප්‍රකාශ කරනවා මස්සය ඔබේ ප්‍රකාශයෙන් මම ආද ඇහිලා තේරුම් ගත්ත නිසා අද ඔබට බේරෙන්න වාසනාව ලැබුණා එහෙම නොවුනනම් අද ඔබ අනිවාර්යෙන් මරණයට පත් වෙනවා මරණයට පත් වෙලා ඔබ ගිහිල්ලා උපදින නිරේ ඉතින් ඒ නිසා ওই විදිහට කාමයේ ඇලිලා කාමයේ ජීවය කරගෙන වාසය කරන්න එපා කියලා අවවාද කරලා මේ මාළුවා වතුරට දානවා අර උකටලි වෙලා හිටු භික්ෂුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසාන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා එයින් අර උකටලි වෙලා හිටු භික්ෂුන් වහන්සේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලයේ පිහිටෙනවා ඉතින් බුදු පියාණන් වහන්සේ පින්වත්නි මේ ජාතක කතාව පූර්වාපර සංදි ගලපල අවසන් කරනවා ඒ කාලේ අර මාළුවා වෙලා යපුදුනේ දැන් මේ උකටලේ වෙලා ඉන්න භික්ෂුව මාළු දෙන වෙලා මේ මාළුවා පස්සෙන් එද්දි දැලේ ඉවැටලා ඉක්මනට හැරලා ගියපු මාළු දෙන තමයි මේ ආත්මේ බිරිඳ බරණස් රජතුමාගේ පූරোহিত බමුණුතුමා වෙලා යපුදුනේ බුදු බවට පත්ව සිටන මම එමි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා බොහෝම ආදර්ශ ගන්න පුළුවන් ජාතක දේශනාවක් කාමයෙන් මැරෙන්න කාමයෙන් මැරෙන්න උත්සාහ කරන ලෝකේ කාමයෙන් මැරුණොත් කොහෙටද යන්න වෙන්නේ කියලා අපට හොඳට කියලා දෙන ජාතක දේශනාවක්
ඒ විතරක් නෙමෙයි පින්වත්නි මේ පොළවෙන් මැණිකක් මතු කර ගන්නවා නම් ඒ සඳහා ගොඩක් දේවල් කරන්න ඕනේ. පස් කපන්න ඒ වගේම ඒ වතුරට දාලා ඒ වතුරේ කලවම් කරලා මේ වට්ටි වලින් ගරන්න මේ ආදී දේවල් කරන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ මතක් කරන්නේ නාචින්තයන්තෝ පිරිසෝ විශේෂ මදි ගච්ඡති. හිතන්න ඇති පුජ්‍යලයා විශේෂත්වයකටපත් වෙන්නේ නැහැ. අපිත් යම් දෙයක් ගැන හිතනකොට අර පොළව ගරලා පොළලා මැණික් මතු කරගන්නවා වගේ අපට මේ දේශනාවලින් ගන්න පුළුවන් අර්ථය හොඳට හැටි මතක් කරගන්න පුළුවන්. මතු කරගන්න පුළුවන්.